අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. අද මාර්තු මාසයේ 3 වෙනිදා බදාදා දවස. අදත් අපි අවධානය යොමු කරමු දැසරම ජාතික පුවත්පත්වල වාර්තා වෙන තොරතුරු මොනවද කියන කාරණය පිළිබඳ සොයා බලන්න. දැන් ඊයේ දිනේදී මතුණු කාරණා කිහිපයක් පිළිබඳවම අද ජාතික පුවත්පත්වල අවධානය යොමු වෙලා තියෙන බවක් පේනෙන්න තියෙනවා. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුණු කරුණු බොහොමයක් අද පුවත්පත්වල මුල් පිටුවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පසුගියදා කාදිනල් හිමියන් වෙත බාර දුන්නා. කාදිනල් හිමියන් අනතුරුව පැවැත් වූ පළමු මාධ්‍ය හමුව ඊයේ දිනේදී පැවැත් වූ අය පිළිබඳව අද තොරතුරු බොහොමයක් තියෙනවා. ඒ වගේම ළමා හිංසනයට අදාළ කාරණා කිහිපයක් කනගාටුදායක සිද්ධීන් කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා වුණා. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ආසන්නම සිද්ධියේ යාපනයේ ප්‍රදේශයෙන් වාර්තා වුණේ මේ සිද්ධි පිළිබඳව සියල්ල පිළිබඳව අද තොරතුරු වාර්තා වෙනවා ජාතික පුවත්පත්වල. අපි එකින් එක ඒ පිළිබඳව අවධානය යොමු කරන්න මේ අඩහෝරාව කාලය තුළදී බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරමු මේ කොරෝනා මලසිරුරු බුහුම දානය කරනවාද ආදාහනය කරනවාද කියන කාරණය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ විවිධ කතා බහ ඇති වෙලා තිබුණා. ඇතැම් වෙලාවට මේවා ආදාහනය කරන්න එපා කියන කාරණේ එක් ජන කොටසකින් ඉල්ලීමක් එද්දී මේ මලසිරු ආදාහනය කරන්න ඕන කියන කාරණය පිළිබඳ ඇතැම් පාර්ශ්ව අදහස් පළ කළා. මේ දේශපාලන වේදිකාවෙත් මාතෘකාවක් බවට පත් වුණා. මේ අතර වාරයේදී තාක්ෂණික කමිටුවක උපදෙස් මත සෞඛ්‍ය අංශය ඇතුළු තාක්ෂණික කමිටුවක උපදෙස් මත කොරෝනා මරණ මෘතදේහ බුහුම දානය කරන්න රජයේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කරා. දැන් මේ බුහුම දාන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද මේ කාරණේ පිළිබඳව තමයි ඊළඟට කතා බහ මත උනේ. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් පළවීමත් එක්ක මේ කටයුතු සිදු කරන්නේ කොහෙද කියලා අද පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට කොරෝනා මෘතදේහ බුහුම දානේ ඉරණති උදූපතේ කියලායි අද ලංකාදීපයේ ප්‍රධාන පුවත විදිහට වාර්තා කරන්නේ. ප්‍රවාහන වියදම් රජයෙන් දරන්න සූදානම් වෙලා තියෙනවලු. කොරෝනා ආසාදිතව මිය යන පුජ්‍යලයන්ගේ සිරුරු බුහුම දානය කිරීම සඳහා කිල්නොච්චි දිස්ත්‍රික්කයට අයත් ඉරණති උදූපත තෝරාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළි රමුක්වැල්ල මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පත ඒ ගැන තොරතුරු වාර්තා කරලා තියෙද්දී මව්බිමත් වෙනසක් නැහැ. මව්බිමත් ප්‍රධාන පුවත විදිහට සඳහන් වෙන්නේ එය කොරෝනා මරණ බුහුම දානයේ ඉරණති උදූපතේ මෘතදේහ ප්‍රවාහනයේ වියදම රජයෙන් කියලායි අද තොරතුරු වාර්තා කරන්නේ. මේ ඉරණති උදූපතේ ඡායාරූපයකුත් එක්ක අද වාර්තා කරලා තියෙනවා මෞබිම පුවත්පතත් මේ පිළිබඳව මුල්ම පුවතක් විදිහට ප්‍රධාන පුවතක් විදිහට. ඒ වගේම අපි අරුණ පුවත්පතට අවධානය යොමු කළොත් අරුණ පුවත්පතෙත් ඒ ගැන සඳහන් වෙනවා. ඉරණති වලට අමතරව කොවිඩ් සිරුරු බුහුම දානයට තවත් තැන් හොයනවලු. මන්නාරම පුත්තලම ඔට්ටමාවඩි ගැන අවධානය යොමු කරලා තියෙනවලු. ඉරණති පල්ලිය මේ සම්බන්ධයෙන් විරෝධයක් දක්වලා තියෙනවා කියලත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. කොවිඩ් වැළඳීමෙන් මිය යන පුජ්‍යලයන්ගේ මෘතදේහ බුහුම දානය කිරීම සඳහා ඉරණති උදූපත රජය විසින් තෝරාගෙන තියෙනවා කියලා අද සඳහන් කරද්දී ඉරණති උදූපතේ මලසිරු බුහුම දානය කිරීමේදී විරෝධතාවක් මතු වුවහොත් තවත් ස්ථාන හයක් තෝරා ගැනීම කෙරෙහිද රජය අවධානය යොමු වෙලා තියෙනවලු. ඒ අනුව මන්නාරම පුත්තලම සහ ඔට්ටමාවඩි යන ප්‍රදේශවල මේ ස්ථාන හය තෝරා ගැනීමට නියමිතයි. මෙම ස්ථානවල ජල මට්ටම අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස රජය අදාළ පාර්ශ්වවලට දැනුම් දීලා තියෙනවා. ඊයේ පැවති ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළි රමුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ඉරණති උදූපතේ සිරුරු බුහුම දානය සඳහා වන මූලික කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇති බවයි. විද්‍යාන පදනමක් මත සෞඛ්‍ය උපදෙස් අනුව මෙම මෘතදේහ ඉරණතිවුහි බුහුම දානය කරනු ලබන්නේ දැනට කොවිඩ් මෘතදේහ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපලියත අනුව බවත් මෘතදේහ ගෙන යාම සම්බන්ධ සම්පූර්ණ වියදම රජය දරන බවත් ප්‍රකාශ කරලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. මේ භූගත ජල මට්ටම පිළිබඳව පර්යේෂණයක් කරලා වාර්තාවක් දෙන්න කියලා අදාළ අංශවලට ඊ හවස් වෙනකොට උපදෙස් දීලා තියෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. යම් හේකින් ඉරණති උදූපත පිළිබඳ විරෝධයක් මතු වුවහොත් තවත් ස්ථාන කිහිපයක් පිළිබඳවත් රජය අවධානය යොමු වෙලා තියෙනවා කියලා අද පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවට කළ තවත් අපහාසයක් කියලා රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා කරන ප්‍රකාශයකුත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. කොවිඩ් ආසාදිතව මියගිය මුස්ලිම් අයගේ මෘතදේහ බුහුම දානය කිරීමට රජයේ ස්ථානයක් වෙන් කර දීම මගින් මුස්ලිම් ජනතාව තවත් අපහාසයකට ලක් කර ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහත්මයා තමයි සඳහන් කරලා තියෙන්නේ. මොනවා කළත් වැරද්දක් තමයි දකින්න. ඉතින් ඒ ආකාරයට මේ තැනක් වෙන් කිරීමත් අපහාසයක් කියන කාරණය පිළිබඳව මතක් කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ ඉරණතිව් ගැන කතා කරනවා. ඉරණතිව් කියන්නේ මොකක්ද? ඒ ගැනත් අද අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. කොහෙද මේ ඉරණතිව් තියෙන්නේ කියලා මේ ඡායාරූපත් එක්ක වාර්තා කරනවා. කිල්නොච්චි දිස්ත්‍රික්කයේ දූපත් දෙකක් එක්ව සෑදී ඇති ඉරණති දූපත අක්කර 1043කින් සමන්විතයිලු.
කොළඹ සිට දුර කිලෝමීටර් 263ක් කියලායි සඳහන් කරලා තියෙන්නේ. දීවර ප්‍රජාව අතීතයේ ජීවත්ව ඇති අතර කතෝලික දේවස්ථාන දෙකක් රෝහලක් සහ තැපැල් කන්තෝරුවක්ද දූපතේ තියෙනවා කියලායි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ දූපත පිළිබඳව කොහෙද මේ දූපත තියෙන්නේ 1992 දී මෙහි පවුල් 178ක් පදිංචිව සිට තිබෙනවා. පසුගිය යුද සමයේදී ගැටුම් ඇති වූ ප්‍රදේශයක්ලු 1998 සැප්තැම්බර් 29 වෙනිදා කොටි සංවිධානයේ මගින් වෙඩි තබා බිම හෙළු ලයන්යා ගුවන් යානයක් විනාශ කළේද මෙම දූපතේ සිට කියලා තමයි තොරතුරු සඳහන් කරන්නේ. එම තත්ත්වයේ යටතේ දූපතේ වැසියෝ සිය නිවාස හැරදමා පිටව ගිය අතර 1992 දී දූපත තුල නාවික හමුදා කඳවුරක් ස්ථාපනය කරලා තියෙනවා. දැන් මෙම දූපතට ජනතාව ඉන්නේ මහසිකුරාදා දේව මෙහෙයන් සඳහා පමණයිලු. එමෙන්ම දීවර කඩේතු වල නිරත පිරිස් වරින් වර දූපතට පැමිණෙනවා කියලායි සඳහන් කරන්නේ. මේ ඉරණ දිය දූපත කොහෙද තියෙන්නේ, ඒ පිළිබඳව ඒ දූපතේ තත්ත්වය මොන වගේද කියන කාරණේ පිළිබඳව තමයි අද ජාතික පුවත්පත්යේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. අරුණ පුවත්පතෙන් තමයි ඒ තොරතුරු අපි උපුටා ගත්තේ. අපි දැන් යනවා අද පුවත්පතෙත් මේ පිළිබඳව තොරතුරුක් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි අද ඉරණ තිව්හි විරෝධතාවක් තියෙනවලු. COVID-19 ආසාදිත මලසිරු කිරිනොච්චිය ඉරණ තිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අදිනේදී විරෝධතාවක් පැවැත්වීමට සූදානම්ින් සිටින බවට ඉරණ තිව් දූපතේ වැසියෝ පවසා තිබෙනවා. යුද්ධයෙන් අනතුරුව 2017 වසරේදී දුෂ්කරතා රැසක් හමුවේ ඉරණ තිව් දූපතේ තමන් පදිංචිර ගොස් මේ වන විට ජීවිකාව රැගෙන යන අවස්ථාවේදී තමන් ජීවත් වන දූපතට කිසිවෙකුටත් COVID-19 අවදානමක් නොමැති අවස්ථාවකදී මෙලෙස තීරණය පිළිම පිළිබඳව විරෝධය පළ කරනවා කියලා සඳහන් කරන්නේ. මේ දූපතේ දැනට ජනාවාස සිදු වෙන්නේ නැහැ. කොහොම වුණත් දීවර කටයුතු සඳහා ඇතැම් පිරිස් මේ දූපතේ පදිංචි වෙලා ඉන්නවා කියන කාරණේ පිළිබඳව තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ තොරතුරෙන් පසුව අපි යන්නට බලාපොරොත්තු වන ඊළඟට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවේදී දැක්වීමත් එක්ක ඒ හා සම්බන්ධයෙන් ඊයේ දිනේදී ප්‍රථම මාධ්‍ය හමුව පැවැත්වුණා කාදිනල් හිමියන්. ඒ සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා පුවත්පත් බොහොමයකම. මාර්තු 7 කළුඉරිදා විරෝධයේ ආරම්භයක් පමණයි කියලායි උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. ප්‍රහාරවලට මුල් වූ මහ මොලකරුවන් නීති හමුවට ගෙන ඒමට ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගත වුවත් තවමත් නොහැකි වී ඇත්තේ ඇයිද යන්න අපට පැහැදිලි කර දෙන්න කියලා තමයි ඉල්ලීමක් කරලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් සහ ඊට අනුබල දුන් පුද්ගලයන් අනාවරණය කර ගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම කතෝලික ජනතාවගේ මතය නොවේ කියලායි උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අපි බලමු ලංකාදීපයේ ගැන මොනවද තොරතුරු සඳහන් කරලා තියෙන්නේ කියලා. ලංකාදීපයේ වාර්තා වෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය මහමොලකරුවන් අප්‍රේල් 21දාට පෙර නොඇල්ලුවොත් රට පුරා කළු කොඩි දානවලු මල්කම් කාදිලන් රංජිත් අගරදගුරුතුමන් තමයි එහෙම ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කරලා තියෙන්නේ. ලංකාදීපයත් අද මුල් පිටුවේ මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි දිනමින පුවත්පතට එහි සඳහන් ඒ සම්බන්ධයෙන් තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට කඩිනමින් නඩු පවරනවා කියලා නීතිපතිවරයා සඳහන් කරලා තියෙනවා. යුක්තිය ඉටිවනතුරු විරෝධතා පානවා කියලා කාදිනල් හිමියන් සඳහන් කරන ප්‍රකාශයත් අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. කොමුණත් ඊයේ දිනේදී නීතිවිද දෙපාර්තමේන්තුව පැත්තෙන් ආපු තොරතුර තමයි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු කිහිපයක්ම තියෙනවා. පාර්ලිමේන්තුව අනු කමිටුවකින් මේ පිළිබඳව තොරතුරු සොයා බැලුවා. මේ කොමිෂන් සභා වාර්තාව තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා තියෙනවා. මේ සියල්ල සැලකිල්ලටගෙන යම් කාලයක් මේ සඳහා ගත වේ කියන කාරණේ තමයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඊයේ වන විට තොරතුරු අනාවරණය වුණේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ගැන. ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කාදරණල් හිමියන් පළ කළ අදහස් වෙත දැන් අපි අවධානය යොමු කරමු. ජනාධිපතිතුමා වෙත බහර දෙනු ලැබූ පාසු කොමිෂන් වාර්තාවේ පිටපතක් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින් කාදිනල් හිමිපාණන් වෙත ඊයේ බහර දෙනු ලැබුවා. එය අධ්‍යයනයෙන් පසු අගරදුගුරු හිමිපාණන් පැවැත් වූ පළමු මාධ්‍ය හමුවමයයි. අපි අපේ ජනනායකයන්ගෙන් එම නිසා ඉල්ලා සිටින්නේ මේ කොමිෂන් සභාවේ වාර්තාව තුළ තිබිය හැකි අදාළ කරුණුත් ප්‍රයෝජනයට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ විනාශය සැලසුම් කළ ඊට අනුබල දුන් සහ මේ සාහසික මිනිස් ඝාතනයට මුදල් වියදම් කළ අපරාධකරුවන් වහා නීතියට ඉදිරියට ගේන්න කල් මරන්න එපා කියලා. ඉස්සෙල්ලා ආණ්ඩුවේ හිටපු ලොකු ඇමතිවරු අගමැතිවරු අරගොල්ලෝ මේගොල්ලෝ දැන් මේ ආණ්ඩුවට ඒක බෝලේ පාස් කරන බලයේ ඉන්න ආණ්ඩුව තමයි වග කියන්නේ. නැත්නම් ඒගොල්ලෝ මොනටද බලේ වග කියන්න එපා. ඒතොර ඒ ආණ්ඩුව කාලේ මේ බෝම්බ පිපිරීම සිද්ධ වුණා. මේ ගැන
අනිවාර්යයෙන්ම දැනගන්නට පුළුවන් සාධක බොහොමයක් මතුවලා තිබුණා බෝම්බ පිපිරීම සිදු වෙන දවස වෙනකොට. වනාත විල්ලුවේ අවි ආයුධ ගබඩාව, පුහුණු වීමේ මධ්‍යස්ථාන, මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සහ ඒ සම්බන්ධ සම්පූර්ණ පරීක්ෂණ. මේවා එළියේ තිබුණා. මේවස මේ සහරන් හෂීම් කියන තැනත්තා සහ මේ බෝම්බ කරුවන් සම්බන්ධයි කියන එක පැහැදිලිවම පෙනුණා. නම් හිටන් දැනගෙන හිටියා. ඒ නිසා ඒගොල්ලන්ට අතෝරගන්න බෑ. ඒ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒකට වග කියන්න ඕනේ. අත හොදගන්න බෑ. එහාට මෙහාට පාස් කරන්න බෑ. ඒ කාලේ හිටපු නිලධාරීන් නීති නිලධාරීන් ඒකට වග කියන්න. ඒ ඇයට ඒ විදිහට දඬුවම් සිද්ධ වෙන්නට ඕනේ. දැන දැනත් මේක වළක්වන්නට කටයුතු නොකළ එක ගැන. අපි ඔක්කොමල්ලා එක්කහුව වෙලා ජනාධිපතිතුමාටත් රජයටත් බල කර සිටිමු. මේ පිළිබඳව සියලුම දත්තයන් එකතු කරලා සියලුම සංවිධාන සම්බන්ධ කරගෙන තාමත්ම වගකීමෙන් යුත් කරුණ සොයා බැලීම වෙත යන්න. ඒකට අදාළ පුද්ගලයන්ව පත් කරන්න කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමියන්ට පිළිගැන්වීමෙන් පස්සේ පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් පිළිබඳවයි අපි අවධානය යොමු කළේ. ඒ වගේම ඊයේ සහ පෙරේදා දිනේදී වාර්තා වුණු තොරතුරක් එක්ක ඒ පිළිබඳව මුළු රටේම අවධානය යොමු වුණා. ඒ තමයි හිසක් නොමැති කාන්තාවකගේ මලසිරුරක් බෑගයක දමාගෙන ඇවිත් වේල්ල වීදිය ප්‍රදේශයේ තබා යාම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. සියලු පාර්ශ්වවල මේ පිළිබඳව කතා බහ කළා. කවුද මේක ගෙනාවේ, මේ කාරණා පිළිබඳව සොයා බලන්නට, ඒ පිළිබඳව දක්වන්නට, උනන්දුවක් දක්වන්නට බොහෝ දෙනෙක් කතා බහක් ඇති වුණු කාරණයක් බවට පත් වුණා. ඒ ගැන අද පුවත්පත්වල තොරතුරු සඳහන් වෙනවා. තරුඩිය මරා කොළඹ ගෙනාවේ බුත්තල SI කියලායි අද දිවයින ප්‍රධාන පොත වාර්තා කරන්නේ. ඝාතනයට ලක් වුණේ කුරුවිට තරුණියක්ලු බදුල්ලේ නිවස වටලද්දී සැකකරු කැලේට පලා ගොස් තිබෙනවා හඳුනාගත්තේ මුහුණු පොතෙන් තමයි මේ අනියම් බිරිඳ හඳුනාගෙන තිබෙන්නේ. සිය අනියම් බිරිඳ ඝාතනය කර ඇගේ හිස කඳෙන් වෙන් කර බෑගයක දමා පිටකුටුව වේල්ල වීදියේ ප්‍රදේශයේ මහමග දමා ගොස් ඇත්තේ බුත්තල පොලිසිය රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් බව පොලිස් විමර්ශනවලදී මේ වන විට අනාවරණය වෙලා තියෙනවා කියලා අද දිවයින පුවත්පතේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි අරුණ පුවත්පතට අවධානය යොමු කළොත් අරුණ පුවත්පතත් ඒ ගැන සඳහන් කරලා තියෙනවා. සමාජයේ කතා බහට ලක් වුණා මේ දින දෙකේදී මේ පිළිබඳව. හංවැල්ලේ හෝටලයකදී තරුණිය මැරුවේ බුත්තල පොලිසියේ SI කෙනෙක්. දිවිනහ ගන්න බවට ලිපියක් ලියා සැක්කරු කැලේ පැනලා තියෙනවා. තරුණිය කුරුවිට ගෙදරින් ආවේ ශ්‍රීපාදේ වඳින්න යනවා කියලා තමයි අද මේ තොරතුරේ වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. අපි මේ පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. කොළඹ වේල්ල වීදියේ පෙරේදා මෘතදේහ හමු වූ තරුණියගේ ඝාතනයට වක්කී උත්තා බුත්තල පොලිසියේ සේවය කරන 57 උප පොලිස් පරීක්ෂකවරයෙකු බව අනාවරණය වෙලා තියෙනවා. මේ පොලිස් නිලධාරියා ඇමති ආරක්ෂකංශයේද සේවය කර ඇතැයි තහවුරු වෙලා තියෙනවා. අධ්‍යක් අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නැමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල් කුමුර වෙහෙරගොඩ නිවසට පොලිස් කණ්ඩායම ගිය විට සැකරු නිවසේ පිටුපස දොරින් කැලෑවකට පැන ගොස් තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. ඊයේ රාත්‍රිය වන විට ඔහුව සොයා මෙහෙයුමක් අරඹා තිබුණු බව මහජන ආරක්ෂක ඇමතිරිය ඇඩ්මිරාල් සරත් වීරසේකර මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඝාතනයට ලක් වී ඇත්තේ ලිනියා කුමාර දුලනිගේ දිලිනි යශෝදා ජයසූරි නැමැති කුරුවිට තෙප්පාගම බඩෝගම පදිංචිකාරියක්, මෙම මියගිය කාන්තාවගේ සොහොයුරා ප්‍රාදේශීය දේශපාලකණිය කියලා තද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පුවත්පත් බොහොම එකම මුල් පිටුවට ගැන තොරතුරු ඇවිදින් තියෙනවා. අපි ඊළඟට යන්නට සූදානම් වෙනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයක් අපි බලමු. යහපාලන කාලයේ රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිතය සම්බන්ධයෙන් තොරතුරුක් තියෙනවා. රනිල් සජිත්, රාජිත, අකිල, දුමින්ද, කිරියල්ල, හැරිසන් ඇතුළු පිරිසට එරෙහිව පියවර ගන්න කියලායි මෛත්‍රීපත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා කියලා සඳහන් කරන්නේ. හිටපු ජනාධිපතිවරයා පත් කළ තියෙනවා පසුගිය රජයේ වංචා දූෂණ සෙවීම පිළිබඳ කොමිසන් සභාවක්. ඒකේ නිර්දේශ අනුව මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන්න නිර්දේශ කරලා තියෙන පිරිසගේ නම් මේ විදිහට ඡායාරූපත් එක්ක වාර්තා කරලා තියෙනවා. අපි තවත් තොරතුරු බලමු මේ විරාමයෙන් පස්සේ. පුවත්පත් තොරතුරු අතරේ අපි දැන් නැවතත් අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පතේ තොරතුරු කිහිපයක් වෙත. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. ඒක විසඳා ගන්නට හැකියාව ලැබුණා. දැන් බටහිර ජැටිය පිළිබඳව කතා බහක් තියෙනවා. මේ විදිහට කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනයට අනුමැතිය ලැබිලා තියෙනවා. කොළඹ වරායේ දකුණු බටහිර බහලු පර්යන්තය ඉන්දියා රජය සහ ජපාන් රජය නම් කරන පාර්ශ්වයන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව
රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩල පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වෙනවා තියෙනවා කියලායි ඒ තොරතුරේ සඳහන් කරලා තියෙන්නේ. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තමයි මේ පිළිබඳව අදහස් පළ වුණේ. කොළඹ වරායේ ඉදිකිරීමට යෝජිත බටහිර ජැටිය පිළිබඳව තමයි ඒ විදිහට කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙන තියෙන්නේ. ඒ වගේම දිනමිනේ වාර්තා වෙනව තවත් තොරතුරක් යහපාලන ආණ්ඩුව ගුවන් යානා මිලට ගැනීමේ කිවිසුම අහෝසි කිරීමෙන් ගෙවීමට වූ වන්දිය කෝටි 4400යි කියලායි තොරතුරු සඳහන් කරන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ප්‍රධානයක් ලෙස ලැබුණු ප්‍රභූ ගුවන් ගමන් කට්ටලයට විරෝධය පාමින් මිලට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කිරීම නිසා 2020 ඔක්තෝබර් මාස 30 වනදා විට ඇමරිකාන් ඩොලර් කෝටි 22ක වන්දියක් ගෙවීමට සිදු වෙලා තියෙනවලු. ඩොලරේ වත්මන් වටිනාකම අනුව එම මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 4400ක් පමණ වෙනවා කියලා අද දිනමින පුවත්පතේ ගැන තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. අපි දැන් අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ වාර්තා වෙන තොරතුරුකට ඒ තමයි මේ මුස්ලිම් අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට උපදෙස් දීමට අසමත් වෙලා කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න රාජ්‍ය සේවා කොමිසම නීතිපතිට දන්වලා තියෙනවා කියලා තොරතුරක් අද දිවයින වාර්තා කරලා තියෙනවා. සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන්ගේ අන්තවාදී ක්‍රියා හා ඒ සඳහා ආධාර අනුබල දීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට පොලිසිය ඉදිරිපත් කළ විමර්ශන ගොනුවක් නිසි ලෙස අධ්‍යයනය කර පොලිසියට උපදෙස් ලබා නොදීමට අපොහොසත් වීමෙන් නීතිපති දෙපාර්තමේන්තුවට එහි කාර්යයන්ට හානියක් කළා කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයෙක් වන අසාත් නවාවිට විනය පියවර ගන්න කියලායි රාජ්‍ය සේවා කොමිසම නීතිපතිවරයාට දන්වලා තියෙන්නේ. ගැනත් අද දිවයින මුල්පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම කොවිඩ් එන්නත් කරනේ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒකේ යම් යම් ආකාරයක මෙහි අපිළිවෙල බවක් තියෙනවා කියලත් චෝදනා තියෙනවා. මේ නිසා මේ විදිහට ඉල්ලීමක් කරලා තියෙනවා. ඉල්ලීම් රැසක් තිබුණත් එන්නත දෙන්නේ සකස් කළ වැඩපිළිවෙල අනුවයි කියලා සෞඛ්‍යංශ කියන්නේ. කොවිඩ් පාලනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය මේ විදිහට සඳහන් කරලා තියෙනවා. කොවිඩ් පාලනය එන්නත තම සේවකීන් හට ලබා දෙන ලෙස බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් ඉල්ලීම් කර ඇතත් ඒ මේ එන්නත ලබා දීම සිදු කරන්නේ දැන්ට සකස් කර ඇති ජාතික වැඩපිළිවෙලට අනුව බව කොවිඩ් පාලනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය සඳහන් කරලා තියෙනවා කියලා අද දිවයින පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි ලංකාදීප පුවත්පතරයන්ට සූදානම් වෙනවා. ලංකාදීප පුවත්පතේ වාර්තා වෙනවා වෛද්‍යවරුන් විශ්‍රාම යන වයස් සීමාව පිළිබඳව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය විෂය පළාත් පාලන ආයතන වලටත් තියෙනවා, පළාත් සභාවලටත් තියෙනවා. සෞඛ්‍ය විෂය මධ්‍යම රජයට ගැනීම පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් වෙලා තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවකදී පසුගියදා පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වුණු කරුණු කිහිපයක් පිළිබඳව තමයි මේ විදිහට පුවත්පත්වල වාර්තා කරලා තියෙන්නේ. වෛද්‍යවරුන්ගේ විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් වෙනවා ටිකක් කාලයක් ගත වෙනකොට ඔවුන්ගේ විශ්‍රාම යන සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කරන්න තමයි තීරණය කළා තියෙන්නේ. ඒ වගේම මේ සෞඛ්‍ය විෂය පතේ සම්පූර්ණයෙන්ම මධ්‍යම රජයේ යටතට ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වෙලා කියනවා කියලා තොරතුරක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව අපිට සාධාරණ ඊටු කරයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කේලි රඹුකැල්ල මහත්මයා ඊයේ ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ගැනත් අද ලංකාදීපයේ වාර්තා කරනවා. මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව මොන වගේ තීරණයක් ගනීවිද, ඉන්දියාවේ හැසිරීම මොන වගේ වේවිද කියන කාරණේ පිළිබඳවත් කතාබහක් තියෙනවා. අපිට ඉන්දියාව සාධාරණ ඊටු කරාවි කියලා තමයි රජයේ පැත්තෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි ලංකාදීප පුවත්පතේ තවත් තොරතුරුකර යන්න සූදානම් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ මේ දවස්වල පැවැත්වෙනවා දරුවන් ඒ සඳහා මුහුණ දෙනවා. සාපෙළ අගෝස්තුවේ උසස් පෙළ දෙසැම්බරේ කැබිනට්ටුවට යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කියලා සඳහන් කරනවා. මේ දැන් පැවැත්වෙන විභාගය නෙමේ, ලබන වසරේදී පැවැත්වෙන 2021 වසර සඳහා පැවැත්වෙන විභාගය. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අගෝස්තු මාසයේදීත්, අපොස උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මාසයේදීත් මින් ඉදිරියට පැවැත්වීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ ලබන සතියේ ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා සඳහන් කරලා තියෙනවා. මේක යෝජනාවක් තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අද ලංකාදීප පුවත්පත සඳහන් කරලා තියෙනවා. අපි දැන් යන්නට බලාපොරොත්තු වෙනවා මෞබිම පුවත්පතට. මෞබිම පුවත්පතේ වාර්තා වෙන තොරතුරුකට අවධානය යොමු කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. බෞද්ධ අනාලිකාවෙන් දීගවාපි අරුණ අරමුදලට මිලියන 50ක් ඊයේ දීලා තියෙනවා. ජනාධිපතිතුමාට තමයි මේක ලබා දීලා තියෙන්නේ. දීගවාපිය නැගෙනහිර පළාතේ ප්‍රධාන සංස්කෘතික උරුමයක්. ඉතින් මේක ආරක්ෂා කරන්න සංවර්ධනය කරන මේ වෙනකොට රජයේ අරමුදලකුත් පිහිටවලා තියෙනවා. මේ සංවර්ධන කටයුතු සිදු වෙනවා. ඒ සඳහා ලබා දෙන අරමුදලක් පිළිබඳවයි මේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම දරණාගම කුසලදඟම නාහිමියන්ගේ තෙවැනි ගුණ සමරුවත් අද රැවිලා තියෙනවා කියලා අද තොරතුරක් මෞබිම් පුවත්පතේ
වශයෙන් වාර්තා කරලා තිනවා අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරනවා ඉන් අනතුරුව අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ අරුණ පුවත්පතේ සඳහන් වෙන තවත් තොරතුරකට ඒ තමයි දැන් දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ප්‍රකාශ කරලා තිබුණා යුද හමුදා රෝහලේදී එන්නත් ලබා ගන්න අපි කැමැත්තක් නැහැ ඒ සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා. නමුත් අරුණ අද මුල් පිටුවේ වාර්තා කරනවා බැහැ බැහැ කිව්ව අයත් හමුදා රෝහලින් එන්නත ආරං කියලා තොරතුරක්. යුද හමුදා රෝහලකදී කොවිඩ් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර සිටි දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනෙකු නාරහම්බිට යුද හමුදා රෝහලට ගොස් එම එන්නත ලබාගෙන තියෙනවා කියලා අද සඳහන් කරලා තියෙන්නේ. කියන්න එකක් කරන්න එකක් කොහොම වුණත් බැහැ බැහැ කිව්ව අය හමුදා රෝහලින් එන්න තරම් කියලා අද අරුණ පුවත්පත ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා අද පුවත්පතේ සඳහන් වන තොරතුරක් වෙත. ඒ තමයි මේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් තිබුණා. ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමු වුණා යනු 2021 අයවැයට අයවැය යෝජනාවක් වශයෙන් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව අයවැය යෝජනාවක් විදිහට ඉදිරිපත් කළා. නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල කියන්නේ වතු සමාගම් වලින් එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. සමහර වතු සමාගම් වලින් නැත්නම් වතු සමාගම් කැමැත්ත පළ කරත් මේ නිසා රජයේ දැඩිව හිටියා මේක වැඩි කරන්න ඕන කියන තැන ඒ අනුව පරිපාලක සභාවේදී ඒ සඳහා අනුමැතිය ලැබුණා. අදාළ ගැසට් නිවේදනයත් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. රුපියල් 1200කට පමණ ආසන්න මුදලකට 35%කින් වසර ගණනාවකට පස්සේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමට අදාළ චක්‍රලේඛයේ මේ වෙන විට රජයේ මුද්‍රණාලයට යොමු කරලා තියෙනවා කියලා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණේ. වතු සේවක වැටුප් රුපියල් 1000 දක්වා වැඩිවීමේදී EPF හා ETF ලෙස රුපියල් 230ක් හාම්පුතුන් ගෙවිය යුතුයි කියලා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහත්මයා කරන ප්‍රකාශයක් අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. වතු සේවක දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමත් සමග වතු සේවකයන්ගේ දෛනික අර්ථ සාධක සහ සේවක භාර අරමුදලක් ලෙස රුපියල් 230ක මුදලක් වතු හාම්පුතුන් විසින් ගෙවිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහත්මයා සඳහන් කරනවා. ඉතින් මේ 230ක මුදලත් එක්ක රුපියල් 1000ක් ඒ වගේම 1230ක් දක්වා මේ වැටුප් වැඩිවීමක් සිදු කරනවා මේ අනුව. ඒ පිළිබඳව තමයි තොරතුරු අද සඳහන් කරලා තියෙන්නේ අද පුවත්පත. ඒ වගේම කොවිඩ් එන්නත් පිළිබඳව තොරතුරක් තියෙනවා. කොවිඩ් පළමු මාත්‍රාව ලබා ගත්ත අය දෙවෙනි මාත්‍රාවත් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන කියලා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තමයි කියන්නේ. කොවිඩ් 19 එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කරගන්නා සියලු දෙනා අනිවාර්යයෙන්ම දෙවෙනි මාත්‍රාවත් ගන්න ඕන කියලා ඔවුන් අවධාරණය කරනවා. මේ පළවෙනි එක අරගෙන විතරක් ඉන්න එපා, දෙවෙනි එකත් ගන්න අදාළ දිනවලදී කටයුතු කරන්න, සෞඛ්‍යංශ විමසීම් කරන්න කියන කාරණේ. ඒ වගේම ලෝක වනජීවී දිනේ අද රේදිලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි කතා බහ කරන්න ඕනේ. පිළිබඳව විවිධ කතා බහ ඇති වෙන නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු විය යුතු කාලයක් බවට පත් වෙලා තියෙනවා. ලෝක වනජීවී දිනේ අදට යෙදී තිබෙන අතර ලෝකයේ වෙසෙන සියලුම සත්ව හා ශාක සුරක්ෂිතතාව සලකමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම දිනේ නම් කර තිබෙනවා වනයයි ජීවිකාවයි තිරසාර මිහිමඩලයි යන තේමාව යටතේ මෙවර ලෝක වනජීවී දිනේ ලෝකයා සමරන බවද පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරලා තියෙනවා. පරිසර ආරක්ෂා වෙන්නත් ඕනේ, වන සතුන් ආරක්ෂා වෙන්නත් ඕනේ, මිනිසුන් ජීවත් වෙන්නත් ඕනේ. මේ සියල්ල ඒකාබද්ධ වුණාම තමයි අපිට සාර්ථකව ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියලු දේ ගැන අවධානය යොමු කරලා සංවර්ධන කටයුතු සිදු කරන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මේ සියලු දේනාගේ යහපැවැත්ම, මිනිසාගේ යහපැවැත්ම ගැනත් හිතන්න වෙනවා, වන සතුන්ගේ යහපැවැත්ම ගැනත් හිතන්න වෙනවා, මේ පරිසරයේ යහපැවැත්ම ගැනත් හිතන්න වෙනවා. ඒක තමයි තිරසර සංවර්ධනය කියන අරුතෙන් අපි හඳුන්වන්නේ. ඒ පිළිබඳව වෙනදාට වඩා වැඩියෙන් කතා බහට ලක් කරන්න ඕනේ කාලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි අවධානය යොමු කරමු තවත් තොරතුරකට. මේ පහුගිය දවස්වල වාර්තා වෙන කනගාටුදායකම තොරතුරු කිහිපයක්, එහා සම්බන්ධයෙන් පොලිසිය මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. කුඩා දරුවන්ට අමානුෂික හිංසන සිදු කරන අයට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා කියලා ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන, කෲරත්වයට පත් කරන්නන් සහ ළමයින් හිංසනයට ලක්වන පිරිස්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. මේ පිළිබඳ සොයා බල අවශ්‍ය කටයුතු කරන ලෙසට සියලුම පොලිස් හා කාන්තා කාර්යංශ වෙත උපදෙස් ලබා දී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරලා තියෙනවා. මේ ළමයින් හා සම්බන්ධවෙන් ළමයින් කෲරත්වයට පත් කිරීම සහ සම්බන්ධව තොරතුරු කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා වුණා. අපි අද පුවත්පත් තොරතුරු අවසන් කරන්නට කලින් මේ කනගාටුදායක තොරතුරු කිහිපයට අවධානය යොමු කරන බලාපොරොත්තු වෙනවා. මෞබිම වාර්තා කරනවා. දැන් ඊයේ දිනේදී ආසන්නම සිද්ධිය යාපනයේ ප්‍රදේශයෙන් තමයි වාර්තා වුණේ. මේ දරුවා වැදුවේ අතපය හිරි ඇරගන්නද කියලා මාස 9ක දරුවෙකුට පහර දීම සම්බන්ධයෙන් මේක දුටු කෙනෙකුට ඇසට කඳුලක් එන කාරණයක් බවට පත් වෙනවා.
සමාජ මාධ්‍ය කලඹමින් බිරිඳෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දක්වන වීඩියෝවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන්ට අදාළව බිරිඳාට පහර දුන් 24 හැවිරිදි යාපනයේ අරියාලේ නාමල්ලඩි ප්‍රදේශයේ දරු මමක් යාපනයේ පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා. නවමස් හැවිරිදි දරුවාට අමානුෂික ලෙස පහර දුන් නරු මම වගේ කතාව සමාජ මාධ්‍ය කැළඹීමට ලක් කළා. පියා රට මම කූඩුවට ගිහිල්ලා තියෙනවා මේකින් විනාශ වෙන්නේ දරුවාගේ අනාගතේ. පවුල් ප්‍රශ්න නිසා Taman ආතතියෙන් පෙළෙන බවට මවගෙන් පොලිසියට ප්‍රකාශයකුත් ලැබිලා තිනවා. කොහොමුණත් දරුවන් මොනවා දන්නවද? ඒ නිසා දරුවන් ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාගේ වගකීමක්. සමහර ප්‍රශ්න වලට දරුවන් වගකී යුතුද? මේ ගැන හිතන්න වෙනවා. ආකල්ප වෙනස් කරගන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම දෙල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා පසුගිය දවසක තවත් කනගාටුදායක සිද්ධියක්. ඒ තමයි මේ අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කරන්නට වේවැලකින් පහර දීලා දැරිවියක් මියගිය තොරතුර. වේවැල් පහරකෑ දැරිය ගමක් හඬවා අවසන් ගමන්යයි කියලාද මෞබිම් පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙනවා. සිරුරට ආරූඪ වී ඇති අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරීමට බව පවසා ශාන්ති කර්මයක් කොට වේවැලකින් පහර දීම නිසා මියගිය ගලබොඩ දෙල්ගොඩ පදිංචි සිටි මොහොමඩ් රිස්කාන් රීෆා පාතිමා නැමැති නව හැවිරිද් දැරියගේ බලසිරුර ඇයගේ උපන් ගම වන ගාල්ල කටුගොඩ පියාගේ නිවසට ගෙනවිත් රාත්‍රියේ කටුගොඩ පුංචි පල්ලිය දේවස්ථාන භූමියේදී අවසන් කටයුතු සිදු කරලා තියෙනවා කියලායි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙන ආකාරයට මේ අමානුෂික දෙයට පහර දීලා තියෙනවා. අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කරන්න වේවැල් පහක් විතර කැඩෙනකන් ගහලා තියෙනවා කියලායි ආරංචි වෙලා තියෙන්නේ. ඉතින් මේ ආකල්ප වෙනස් කරගන්න දරුවන් ගැන වෙනදාට වඩා හිතන්න අපිට සිද්ධ වෙනවා. මේ කාරණා පිළිබඳව අද විදුර අබේනායක දවසේ පද හතරෙන් කියලා තියෙනවා. අපි බලමු ඒ කාරණේ මොකද්ද කියලා. වේවැල් පහර දී දරුවන් මරණ රටක්, බෑගේ දමා නරබිලිගෙන යනින රටක්, අදටත් මලයකුන් පසුපස දුවන රටක්, තුන් ලෝකේම නැහැ මේ වගේ පුදුම රටක් කියලායි අද විදුර අබේනායක දවසේ පද හතරෙන් කියන්නේ. ඉතින් තව කෙනෙක් ගැන හිතන, තවත් කෙනෙකුගේ ජීවිතයක් අහිමි වෙන්න ඉඩ නොතියෙන කාරණා පිළිබඳව අවධානය යොමු කරලා අපේ ආකල්ප වෙනස් කර ගැනීම පිළිබඳවත් වැඩි වශයෙන් අවධානය යොමු කරන්න සිද්ධ වෙන කාලයක් බවට පත් වෙන අය පිළිබඳවත් අපි මතක් කරමින් ඔබට යහපත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගුවන් හමුදාවේ 70 වෙනි සම්වත්සරයට සමගාමීව අද ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වෙනවා. ඒ ජාතික රූපවාහිනිය ඔස්සේ සවස 5 සිට සජීවීව විකාශය කරන්නත් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියන කාරණයක් මතක් කරමින් අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. හෙටත් හමු වෙමේ බලාපොරොත්තු වෙමින් ඔබට ප්‍රාර්ථනා කරනවා නැවතත් යහපත් සුබ දවසක්. ආයුබෝවන්.